सुंदर परिसरेक विशाल गल्थलावक मत मेम मिगुटवेव पलुगोल्लागम वेरकल पुराण विहारय पीहिटा तिबेनवा विहारस्थानीय विहाराधिपति हिमियन पवसन्ने मेम गल्थलाव विद्यात्मक वटिनाकमकिन द युत बवाय अनुराधपुर दिस्त्रिक्के गलमिनुना प्रादेश लेकम बल प्रदेशे इहल गल्कुलम तुलाने वेरगल बोसेवन पुराण विहारस्थान मे विहारस्थान विशेष वशेम मे विहारस्थान ऐतिहासिक पशुभिम मदकअपि विमसाबलूत मेतकालीन इतिहास गतम वसर सीयक वितर इपरनी स्थान खेटियट मे स्थान पिन्नतुबट हंदुन लादेंट पुलुहंकम थियनवा विशेषयम गल्तलावक असुर कोटगेन पवतिन मे पूजनीय स्थान गल्तलावें पल्लिहाट वेन्न कर पनाहक पमन गण वनांतयक अपिट देखबलागांट पुलुवा इतिंग योगावचर स्वामीन वहांसेलाट तमंगे भावनानुयोगी कटियुत करगांट ताम होंद तोतन्नक लेस मे विहारस्थाने අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මෙම විහාරස්ථානීය පිහිටා ඇති භූමියට නුදුරින් ඓතිහාසික මිස්සක පවුව සහ රිටිගල කඳුවැටිය පිහිටා තිබීමද විශේෂත්වයක් මේ ස්ථානයේ මේ ගල මතු පිටට ආවට පස්සේ අපට මේ පැත්තෙන් දකුණ දෙසින් පේනවා මිහින්තලේ ඓතිහාසික කඳුවැටිය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු ස්ථානය අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා එවගේම මේ කඳු වලල්ලකින් වට වෙලා තියෙනවා ඉතින් මේ පැත්තට ගියපුවාම ඔබට මේ පේනවා ඔබ අසල ඇති ලබුනෝරුව ඓතිහාසික කන්ද විශේෂයෙන්ම පණ්ඩුකාභය රජතුමාගේ මාමාවරුන් සමග සටන් කරන පණ්ඩුකාභය කුමාරයා මේ අර අපිට පේන රිටිගල කඳු මුදුනේ අවසාන සටන තිබුණා කියලා पोते पंदे संधान में ना इधिंग विशेषम ए मामा वरु मे लबुनूर के स्थाने एक गम्माने तमाय एगोलंगे बेलिकापला पांडुकाबे कुमार मामा वरु घातने कराय मामा वरु की सेना व ए स्थाने तमाय मे लबुनूर के स्थाने ऐतिहासिक तुरुतुरुते पलपुहाम इधिंग ए स्थाने वगे रिटिगल सह अपने मे पैतम पेनवा महासेन राजतुमा विसिंग इधिकरांट यदून හුරුළු වැව ඒ වගේම මේ පැත්තෙන් අපිට දැකබලා ගන්න පුළුවන්කම තියෙනවා අපේ වසබරයතුමා විසින් ඉදිකල මානා කැටි වැවෙහිවත් මානං කට්ටිය වැව ඒ වගේම තමයි මේට යාබද ස්ථානයක් පවතිනවා කෝඩාලි ප්‍රතාන විහාර මහදේවි ආරණ්‍ය සේනාසන ඉතින් එහි යම් ඓතිහාසික පසුබිමක් තියෙනවා විහාර මහදේවින් වහන්සේ වැඩ සිටි ස්ථානයක් හැටියට ඉතින් මේ විදිහට ඓතිහාසික වටපිටාවක් විශේෂයෙන් පවතින නිසා අපට හිතන්න පුළුවන් මේට යාබදව පවතින මේ මානං කට්ටිය වැව ඉදිකිරීම සඳහා පැමිණෙච්ච වසබ රජතුමා ඒ වගේම මහසෙන් රජතුමා මේ අය මේ ස්ථානයට නොපැමිණියා කියලා අපට හිතන්න පුළුවන්කමක් නැහැ මොකද මේ ස්ථානයේ තියෙන සුන්දරත්වය සහ මේ පවතින යම් යම් සාධක පදනම් කරගෙන අපිට ලිඛිත පැහැදිලි සාක්ෂියක් නොතිබුණත් මේ වගේ සැකහිතිය හැටි හැකි යම් යම් සාධක අපට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ ස්ථානය තුළ පුරාණී මෙම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා රැසක් වැඩ වාසය කර තිබෙනවා. නමුත් භික්ෂුන් වහන්සේට වැඩ සිටීමට අවශ්‍ය මූලික පහසුකම්වත් මෙහි නොමැති වීම හේතුවෙන් උන්වහන්සේ මෙම ස්ථානය අතහැර දැමීමට කටයුතු කර තිබෙනවා. ඔබට මේ පේනවා එක්පසකින් අතීතේ මම ඔබට සඳහන් කළා භාවනානුයෝගි ස්වාමින් වහන්සේලා මේ ගල්තලා වැසුරු කොටගෙන භාවනානුයෝගිව වැඩ වාසය කළා කියලා. එකල මේ ප්‍රදේශයේ හිටපු ජනතාව මේ විදිහට උන්වහන්සේලාට කුටි ඉදි කරලා දීලා තියෙනවා. නමුත් උන්වහන්සේලාම හැරදාලා ගිහින් තියෙනවා. අර මම කියපු මූලික පහසුකම් වල අඩු උනතාවේ නිසා. ඉතින් දැනට මේවා විනාශ ස්වභාවයට පත් වෙලා ගරා වැටිලා විනාශ වෙලා ගිහිලා තියෙනවා. ඔබට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊතරම් මේ කුස්සිය පේනවා අපට. එතකොට මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටපු කාමර පරිසරය එතකොට මේ වහල කැඩිලා බිඳලා ගිහිල්ලා තියෙනවා ඉතින් ස්වාමීන් වහන්සේලා මේ ස්ථානේ හැරදාලා ගිහිල්ලා අපිට පේන උන්වහන්සේලා භාවිතා කළ
විශේෂයෙන් පඳු පවන ලද සිවුරු මේ විදිහට අපිට පේනවා මේ ස්ථානයේ දැන් අපි ඔබට සඳහන් කළා මේ ගල්තලා වැසුරු කොටගෙන අක්කර 50ක් විතර වනාන්තරයක් තියෙනවා කියලා. මේනකොට අපි මේ වනාන්තරයට ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් මේ ඉතාම සුන්දර මනස්කාන්ත පරිසරයේ මේ විහාරස්ථාන භූමිය තුල ඒ වගේම වනලැහැබ තුල අපිට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ ඓතිහාසික පසුබිමක් සහ මේ වගේ විශේෂයෙන් භාවනානුකූල ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සංවර්ධන කටයුතු කරගන්න පුළුවන් සුදුසු වටපිටාවක් අභාවයට පත්වෙමින් අභාවයට යන්න දිය යුතුද කියන කාරණාව අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා බෞද්ධ ඔබ අප ඔබ මේ දකින්නවා මා පසුපසින් මේ ස්ථානයේ පවතින වැසකිලි කැසිකිලි ස්වාමීන් වහන්සේලා එකල භාවිතා කරපු ඇසිකිලි කැසිකිලි ඉතින් දැන්ට මේ විදිහට විනාශපත් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වෙලාව අවශ්‍ය කරනවා විශේෂයෙන්ම අපේ අරමුණ වෙලා තියෙන්නේ ස්වාමින් වහන්සේ නමක් වස්වසවාගෙන විශේෂයෙන් මෙවරක් කටින චීවර පූජා මේ ස්ථානයේ කරගන්න. හැබැයි කටින චීවර පූජාව සිද්ධ කරගන්නම් මේ මූලික පහසුකම් ටික අපිට සකස් වෙන්න ඕන. එහෙනම් පින් කැමැති ඔබට අපි ආරාධනා කරනවා සීපත් කරනවා අපිට මේ ටොයිලට් වැසිකිලි පද්ධතියක අවශ්‍යතාවයක් තියෙනවා. ඔබට පේනවා මේ වැසිකිලිය මේ සඳහා මේ අපිට භාවිතා කරන්නට බැරි මට්ටමක මේ වැසිකිලි පවතින බව. ඒක නිසා පින් කැමැති ඔබට අපි සිහිපත් කරනවා අපිට වැසිකිලි පද්ධතිය සකස් කරගන්නට අවශ්‍ය කරන ඒ කටයුත්තක සම්පාදනය කරලා දුන්නොත් බොහොම පින් සිද්ධ වෙනවා කියලා. අද වන විට මෙහි වැඩවසන්නේ විහාරාධිපති පූජ්‍ය ඇලපත්ගම ඥානරත්න ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ තුන් නමක් පමණයි. මෙම පූජනීය ස්ථානයේ නටබුන් වූ ධර්මශාලාවක් ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩවිසූ කුටි තුනක් දක්නට ලැබෙන අතර ආවාසිකයක් තැනීම මීට වසර කිහිපයකට පෙර ආරම්භ කර තිබුණද එය තැනීමට තරම් අවශ්‍ය ආර්ථික සවියක් විහාරයට නොමැතිවීම හේතුවෙන් එයද අතරමඟ නවතා දමා තිබෙනවා. විහාරාධිපති හිමියන් ඉල්ලා සිටින්නේ පුරාණ වටිනාකමකින් යුත් මෙම විහාරය අභාවයට යාමට නොදී රැක ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. මේ පේන සංඝාවාස ගොඩනැගිල්ල මිට පෙර මේ ස්ථානයේ නටබුන් වෙලා තිබුණේ විශේෂයෙන් ලොකු අනා කැලෑවකින් වැහිලා තිබුණේ. ඉතින් ඔබට අපි පෙන්නවා මේ ස්ථානයේ මේ සංඝාවාසයේ දිරාපත් වීම පවතින බව. ඉතින් පින් කැමති ඔබ අපහා සම්බන්ධ වුණා මේ වෙලාව විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ඒ ඔබේ පින්වත් ආධාරය පදනම් කරගෙන අපි දැනට මේ මට්ටමට මේ ගටා වැටිලා තිබෙච්ච සංඝාවාසය ඉදි කරගෙන තියෙනවා. ඉතින් මේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ සඳහා මේ මට්ටමට ගොඩනගා ගමන්ඩ අපට දායකත්ව ලැබලා දුන් පින්තුන් සියලු දෙනාටම මේ කර පින්කම ඔබේ සංසාරික විමුක්තිය උදා කරගන්න සේතු වාසනා වේවා කියන පින් ප්‍රාර්ථනාවත් ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන් මෙතනින් එහාට අපට මේ ගොඩනැගිල්ලේ කටයුතු සිද්ධ කර ගන්නට තරම් ආර්ථික සවියක් අපි සතුව නැහැ. අපි මේ මට්ටමට මේ විදිහට සකස් කරන් බිමට බොරළු දාලා සකස් කරගෙන තියෙනවා. දැන් අපිට මෙතනින් එහාට බිමට කොන්ක්‍රීට් එක දාලා බිම සකස් කර ගන්න ඕන වෙලා තියෙනවා. ඒ වගේම මේ
විදුලු රැහන් මේ පද්ධතිය සකස් කර ගන්නට ඕන වයරින් එක් කර ගන්නට ඕන ඒ වගේම ජනේලි ටික දොරවල් ටික සකස් කර ගන්නට ඕන ඉතින් ස්වාමින් වහන්සේලාට වැඩ වාසය කරන්න සුදුසු පරිසරයක් මේ තුල නිර්මාණය කර ගන්නට ඕන ඒ වගේම ඔබට පේන ඇති මේ පසුපස ටොයිලට් එහෙම නැත්නම් වැසිකිලි කැසිකිලි පද්ධතිය සකස් කරන්නට අපි මේ වගේ ඉදිකිරීමක් කරගෙන තියෙනවා ඉතින් පල්ලිහා වල කපාගෙන ටොයිලට් පද්ධතිය සකස් කර ගන්නට ඕන දැනට අපි මේ විදිහට බිත්ති සකස් කරගෙන තියෙනවා තව ටිකක් මේක උඩට බිත්ති ටික වැඳලා ඒක ඉදිකර ගන්නට අවශ්‍යතාවය තියෙනවා ඉතින් මේ වගේ අවසාන වශයෙන් ඔබට මා ඉල්ලා සිටින්නේ මේ ස්ථානයේ ඇත්තටම බෞද්ධ අපේ උරුමයක් අපේ උරුමයක් අපි මේ විදිහට වල් වැදිලා විනාශ භාවයට පත් වෙනවා පත්වෙන්ට ඉඩයක් දීලා අපි බලාගෙන ඉන්නවාද කියන ප්‍රශ්නාර්ථය මාතුල මතුවෙච්ච නිසාවෙන් මම මේ විහාරස්ථානයේ ගොඩනගලා භාවනා නායක ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ඒ කරන සියල්ල සම්පාදනය කර ගැනීම සඳහා කටයුතු කරන්නට අදිෂ්ඨාන කරා ඒක නිසා ඔබට මේ වෙලාවේ බොහොම කාරුණිකව සිහිපත් කරන්නේ අපහා එකතු වෙමින් මේ විනාශ වෙමින් පවතින අපේ උරුමය මේ පිම්බිම රැකගන්න ඒ වගේම ස්වාමින් වහන්සේලාට වැඩවාසය කරන්නට වැඩවාසය කරමින් මේ රටට මේ ජාතියට මේ ආගමට කිසියම් බුද්ධ ශාසනයට යම් සේවයක් සිද්ධ කරන්නට අවශ්‍ය කරන පරිසරයේ සකස් කර දීම සඳහා පින් කැමති පින්වත් ඔබට අපි ආරාධනා කරනවා අපි හා සම්බන්ධ වෙමින් මේ උතුම් සක්‍රියාව සිද්ධ කර ගැනීමට අපට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන ලෙස විශේෂයෙන්ම අපේ දෙස් විදෙස් රටවල් වල සේවය කරන අපේ සියලු පින්නතුන්ට මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා ඔබ පිට රටක ඉන්නවා නම් ඇත්තටම අපි දන්න ඔබට සමදායකත්වයක් ලබා දෙන්න පුළුවන් කමක් නැති බව. ඉතින් ඒක නිසා අපි අපේ ගිණුම් අංකය තිරේ අපි ඔබට පේන්න සලස්වනවා ඔබට හැකිනම් ඒකට අපිට යම් ආධාරයක් සිද්ධ කරන්න අපි මේ සියල්ල විනිවිදව විශේෂයෙන් ඒ බව අපි මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. එම්ම පින්නත් ඔබට මේ වෙලාවේ අපි අවධාරණය කරන්න ඕන අපට මුදල්ම ඉලක්ක කරගෙන ඔබව දැනුවත් කරනවා නෙමෙයි මේ අපට ශ්‍රමදායකත්වයේ වේවා එහෙම නැත්නම් ද්‍රව්‍යමය වශයෙන් වේවා උදාහරණයක් ඇටියට ගත්තාම අපට පෙදරේරු බාස්වරු අවශ්‍ය වෙනවා මේ ඉතුරු වැටි කරගන්න කියන්නේ කපර ආදුව සහ බිම සකස් කරගන්න ඒ වගේම මේ ජනේලි දොරවල් සකස් කරගන්න වඩු කාර්මික ශිල්පිය අවශ්‍ය වෙනවා ඉතින් ඒ විදිහට ඔබට සමාන දැව අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන් දොරවල් සහ ජනේලි වලට ලෑලි ආදී සකස් කරන්න ඒ විදිහට අපිට මුදලටම සීමා නොවි ඔබට හැකි පමණින් ද්‍රව්‍යමය වශයෙන් හෝ සමය වශයෙන් හෝ අපට උපකාරයක් කරනවා නම් මේ වෙලාවේ මුදල් වලින් අපි මොකද්ද කරන්න කියන කාරණාව ඔබට දැක බලා ගන්නට අපි ඒ කටයුතු සලස්වනවා ඒ වගේම ඔබට පුළුවන් මා හා සම්බන්ධ වෙන්න 072 760 5273 කියන දුරකථන අංකය හරහා 072 760 5273 මගේ පුද්ගලික දුරකථන අංකය ඒ හා සම්බන්ධ වෙමින් ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගන්න